සුපිරි වෙළඳ සල්වල තිබෙන ආහාර කිහිපයක් ගැන තමයි අද මම මේ කියන්නේ යන්නේ. මේ දේවල් ගැන ඔයා දැනගෙන හිටියද? ඇතරුම් වල සඳහන් දේවල් ගැන විමසිලිවන්ත වෙනවද? මේක පාටිස් වල හුඟක් ජනප්‍රිය ලාභදායි කෑමක්. මේ වලට කුකුල් මස් අරනම තවත් දේවල් යොදා ගන්නවා. සුදුමාළු පොඩි කල ෆිල්ටර් වලින් සමන්විත වන අතර සමහර විට ඒවා ග්ලූටන්, පිෂ්ඨේ හෝ බිත්තර සුදු ජාතිකින් සමග ආදේශ ගන්නවා. MSG ඇතුළු සීනි, රසකාරක, වර්ණකාරක සහ රසය වැඩි කරන්න භාවිතා කරනවා. මේ දේවල් වලින් බර වැඩි වෙන හානි හැරුණු විට ආහාර විෂවීමේ සැඟවුණු අවදානමක්ද තියෙනවා. මේවා විකුණන්නේ හුඟක් සීතල කරලයි. මේ නිෂ්පාදනයේ තබා ගැනීම නීති බොහෝ විට උල්ලංඝනය වන බවට බරපතල අවදානමකුත් තිබෙනවා. ඊළඟ එක තමයි ටින් කල මාළු. මේ මාළු ගොඩක් රස වුණත් මේකට තියෙන්නේ ඉතා කෙටි කාලයක්. මේව දාලා තියන් පුළුවන් ඒකට යම් තෙල් වර්ගයක් දැම්මොත් විතරයි. ඒ නිසා ඒකට හෙක්සමෙතිලෙන් රමයින් එකතු කරන්න ඉඩ තියෙනවා. මේ රසායනිකය බොහෝ රටවල් වල තහනම්. ඊළඟට තමයි දුම් ආහාර. දුම් ආහාරද ලෝපරා ඉතා ජනප්‍රියයි. නමුත් මේකෙන් සෞඛ්‍යට සිදුවන හානි පිළිබඳව බොහෝ විවාද වලට හේතු වෙලා තියෙනවා. සාම්ප්‍රදායික දුම් පානය කිරීමේ ක්‍රම ස්වභාවිකව සංරක්ෂකයෙකු ලෙස ක්‍රියා කරනවා. ඒකේ ආයු කාලය දීර්ඝ කරන්න පුළුවන්. දියර දුම නමින් ලාභදායි ක්‍රම තියෙනවා. රසයේ තීව්‍රකාරක ෆිනෝල් සහ ෆෝමල්ඩිහයිඩ් සහිත හානිකර රසායනික ද්‍රව්‍ය තියෙනවා කියලා බොහෝ විට ඇසුරුමේ සඳහන් වෙන්නේ නැහැ. ඒ විතරක් නොවේ. පරණ ආහාර බොහෝ විට රසය මගින් හංගල තියෙනවා. ඊළඟට චුචුප්ස් වර්ග. මේක ළමුන්හා වැඩිහිටියන් අතර ඉතා ජනප්‍රියයි. ඒත් මේව එච්චර හොඳ දේවල් නෙවෙයි. මේකට ජෙලටින් එක්ක තවත් ආදේශක අලංකාරක වර්ණ කෘතිම රසයකට කළ තියෙනවා. ඊට අමතරව සමහර නිෂ්පාදකින් කල් තබා ගන්න ද්‍රව්‍යයක් ලෙස සල්ෆර් ඩයොක්සයිඩ් භාවිත කරන අතර ඕනෑ සෑම විටම පැකේජේ සඳහන් කරන්නේ නැහැ. ඒ අධික මාත්‍රාවලින් ආසත්මිකතාවක් ඇති කරයි. ඊළඟ එක තමයි කොම්ප්ලෙක්ස්. මේක ගොඩක් රටවල ජනප්‍රියයි. මේක සෞඛ්‍ය සම්පන්න උදේසන ආහාරයක් ලෙස ඉදිරිපත් කරනවා. කොහොමුණත් අමුද්‍රව්‍ය සහ ඉඟුරු පිටි සෑදීමේ ක්‍රමය ඔබට ඉඟුරු පිටිවල ප්‍රතිලාභ සඳහා සියලු හේතු අලෙවි කරන උපක්‍රමයක් මිස අන් කිසිවක් නොවන බව පැහැදිලි අවබෝධයක් ලබා දෙන්න පුළුවන්. ඉඟුරු පිටි බැදීමෙන් පසු පිටිවලින් සියලුම විටමින් අතුරුදහන් වෙනවා. සීනි බඩීරුක බැදීමට භාවිත කරන තෙල් සහ කල් තබා ගන්න ද්‍රව්‍ය ඔබේ ශරීරයට අහිත කරයි. ඔබ ඒවා නිතිපතා ආහාරයට ගන්නේ නම් ඒවා බර වැඩි වීමට හේතු වෙනවා. ඊළඟට තමයි කළු ඔලිව්. මේ අපගේ ලැස්තුවේ වඩාත් මතභේදාත්මක ආහාර වලින් එකක්. ලෝකේ සම්පූර්ණයෙන්ම කළු ඔලිව් නැහැ. ඉදුණු ඔලිව් සාමාන්‍යයෙන් තද වයලට් හෝ දුඹුරු පැහැයක් ගන්නවා. කෑන් වල ඇති කළු ඔලිව් විශේෂ පෝෂක පදාර්ථ වලින් සායම් කරන ලද කොළ පැහැති ඔලිව් තිබෙනවා. ඊළඟ එක තමයි තුහින කිරීම. හිම යන වචනය චොක්ලට්, දිලිසන සහ රසවත් යමක් සම්බන්ධ කිරීමට අපි පුරුදු වෙලා ඉන්නවා. කොකෝවා, බටර්, කිරි සහ සීනි චොක්ලට් තුහින සෑදීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලැස්තුවයි. නිෂ්පාදකින් බොහෝ විට කුකීස්, මාෂ්මෙලෝස් සහ ජෙලි බෝංචි ආවරණය කිරීම සඳහා වෙනස් ආකාරයේ දේවල් භාවිත කරනවා. ඒ වඩා හොඳ පෙනුමක් ඇති අතර වර්ණ ලස්සනයි. නමුත් ඒ සෑදීමට භාවිත කරන අමුද්‍රව්‍ය ඉතා නරකයි. ඒ නිෂ්පාදනය කිරීම සඳහා ආහාර වර්ණ ගැනීම, කෘත්‍රිම රසකාරක තීව්‍රකාරක සහ වෙනත් රසායනික ද්‍රව්‍ය භාවිත කරනවා. ඊළඟට තමයි රතු බෝංචි. රතු බෝංචි සහිත ආහාර බොහෝ වාසි සහ අවාසි තිබෙනවා. නමුත් මේ වතාවේ අපි රතු බෝංචි ලැයිස්තුවට එකතු කළේ හේතුවක් ඇතුවයි. රතු බෝංචි වැරදි ආකාරයෙන් පිසුවොත් ඇත්තෙම හානිකර වෙන්න පුළුවන්. එබැවින් ඔබේවා දිගු කාලයක් තම්බන්නේ නැතුව තියෙනවා නම් ඒවා විෂ සහිත වෙන්නත් පුළුවන්. ඒවා තුළ ස්වභාවික විෂ වර්ග රාශියක් තියෙනවා. රතු බෝංචි නිරායුධ කිරීම සඳහා ඔබ සෝදාගත් බෝංචි පෑ කිහිපයක් වතුර පොඟවා ආම වශයෙන් පෑක්වත් තම්බා ගන්න ඕනේ. ඊළඟට තමයි අපි කොයි කවුරුත් අස මිදී. මේ ඉතා කෙටි ආයු කාලයක් ඇති තවත් ආහාරයක්. මිදී ඔබ තෝරාගත් වහම ආහාරයට ගත යුතුයි. ඔවුන් ප්‍රතිඔක්සිකාරක භාවිත කරමින් රාක්කයේ ආයු කාලය දීර්ඝ කිරීමට සහ නිෂ්පාදනයේ පෙනුම වැඩි දියුණු කිරීමට උත්සාහ ගන්නවා. ඉතින් ඔබ දින කිහිපයක් ඇතුළත නරක් නොවන මිදි මිලදී ගන්න නම් එයින් අදහස් වන්නේ ඔවුන් රසායනික ප්‍රතිකාරකයක් කළ තිනවා කියලායි.